අයිබෝන් නිපුන් අයිබෝන් රොස් ඔන්න අද අපි ආවා එපිසෝඩ් නම්බර් 13 රයිට් මම අමතක වෙලා වගේ රඟපාන්නේ මේ බොරුවට නෙමෙයි ඇත්තටම හරි ඉතින් ඔන්න අද අපි ලස්සන මේ ලොකු ආටිකල් එකක් අගදනම් අද අපි කතා කරන්න හිතන් ඉන්නේ ලංකාවේ තිබ්බ සංස්කෘතිකාංගයක් මේක කියලා කිව්වට හරි. ඒ කියන්නේ සංස්කෘතිකාංගයක් කියන්නේ මේක අපේ සංස්කෘතියේ පැවතිච්ච දෙයක්. ඒ කියන්නේ අපේ අපි කියන්නේ මේක අපේ සොසයිටි එකේ තිබ්බ දෙයක්. හරි. ඉතින් මේ කියන කතන්දරයට අපි කියන්නේ එක ගෙයි කෑම කියලා. එක ගෙයි කෑම කියලා මෙතන හරි බත් කෑමක්ද කියලා හිතනවානේ. කෑම කිව්වමනේ. හොඳයි අද අපි කතා කරන්න යන්නේ එකගේ කෑම මේ කියන කාර්යය මොකද්ද මේ කාර්යය උනේ කොහෙද අර එහෙම කියන කතන්දර ඔක්කොම අපි පුළුවන් ඉක්මනට කියලා දෙන්න තමයි අපි මේ ලෑස්තිය. රොස් මේකයිල උඩරට රාජධානි සමයේ මේ සුලබව පැවතච්ච දෙයලු මේගොල්ලෝ කියන මේ මෑත කාලයේදී මේ කතන්දරේ එකගේ කෑම කියන මේ චාරිත්‍රය සිරිත විරිත පැවදුනාලු. ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මේක මේ පිළිකුල් සහගත ක්‍රමයක් ඉදිරිය සැලකුවලු. මොකද හේතුව ඉංග්‍රීසින් ලන්දේසින් පෘතුගීසින් ඔය කට්ටිය ඉන්න කාලයේදී අර අපි කියන්නේ ශිෂ්ට සම්පන්න කියලා මූතු නිකන් නේද අපේ සමාජයට ආවනේ ඔය ඊට පස්සේ තමයි ඔය අපේ ඉංග්‍රීසි නම් තියෙන සිංහලයේ හින්ටියේ ඉතින් ඒ කියන කතන්දරත් එක්ක මේ එකගේ කෑම කියන එක සමාජයේ පිළිකුල් සහගත සිරිතක් උනාලු. මේක මෙහෙම කතාවකුත් කියනවා රස්. අනුරාධපුර පොළොන්නරුව වගේ පුරාණ යුගවල එකගේ කෑම තියෙන්න ඇතිලු. හැබැයි වැඩේ කියන්නේ රස් මේ ගැන කිසිම සාධකයක් හම්බු වෙන්නේ නැහැලු. ඉතින් මේ මහනුවර රාජධානි යුගයේ පැවති විවාහ සිරිත ගැන ඉංග්‍රීසි අපේ ජාතිකයේ ගොඩක් පොත්පත් ලියලා තිනු අපි දන්නවනේ. 1950-60 කාලේ දක්වාම උඩරට වගේම පහත රටත් එකගේ කෑම තිබ්බ කියලා සාධක හම්බෙනවා. ඒ කියන්නේ මේ 1950-60 අපේ මේ ආච්චිලා සීලගේ කාලෙත් වැඩේ තිබිලා තියෙනවා. ඉතින් මේ දැන් අපි මේ එකගේ කෑම ගැන විවිධ අපි කියන්නේ මොනවද ටෙලි නිර්මාණ එහෙමත් නැත්නම් සිනමා නිර්මාණ දැකලා තියෙන උදාහරණයක් විදිහට මේ ජැක්සන් ඇන්තරි මහත්තයාගේ මේ එකගේ ඉසොකරි ඊට පස්සේ එහෙම නැත්නම් අපි මේ බැද්දගේතර ටෙලි නාට්‍ය මේ කියන කතන්දර දෙකම විශේෂයෙන් මේ කතන්දර දෙකම එකගේ කෑම කියන කන්සෙප්ට් එක වටේ තමයි රොස් හැදිලා තිබිලා තියෙන්නේ. දැන් අපේ රටේ අපි දන්නවා විවාහ වර්ග දෙකක් තියෙනවා. දීඝ විවාහයයි භින්න විවාහයයි. දීඝ විවාහය කියන්නේ ලේඩි ඉව එහෙම නැත්නම් මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වයිෆ් කරගෙන එක්ක යනවා නේ. භින්න විවාහයක් කියන්නේ හස්බන්ඩ් වෙලා ගෙදර එනවා. ඉතින් ඒ කියන්නේ මේ අපි මොකක්ද ඒකට කියන්නේ තම බිරිඳගේ නිවසේ නිවස්න හිමියෙක් එහෙම නැත්නම් මේ නිවසියෙක් වෙනවා කියලා තමයි භින්න විවාහය කියන්නේ. මේ විවාහ දෙකම වෙලා තියෙන්නේ පොතේ ලියාපදිංචි නෙමෙයි රොස්. මේ ඔක්කොම වෙලා තියෙන්නේ විශ්වාසය මත. එහෙම නැත්නම් හවලාගේ හවලා හවලාව බැඳා. ඒ කියන කටකතාවෙන්. ඊට සෙමත් නැත්නම් ඔය දෙන්න බැඳලාද? කොහොමද මෙන්න අපේ හසාද සහතිකය කියලා ඉස්සර එහෙම එකක් නැහැලු රොස්. ඉතින් විවාහයේදී මනාලිය කුලසිරිත් ප්‍රාකාරව මනාලියගේ මේ නිවසට එක්කන් එනවලු දීඝ විවාහයේදී. භින්න විවාහයේදී මනාලයා මනාලියගේ නිවසේ නවතින. දැන් අද කාලේ අපි හිතුවෝ නම් අපේ කොල්ලෝගේ ෆ්‍රැෂේ මොන ලැජ්ජ වැඩක්ද ඒක? ඔබෝ මගේ යා විශ්වාසින්නම අපි දෙන්න බැඳලා තියෙනවා. එහෙම කියන්න බෑ. අද කාලේ එහෙම කියන්න බෑ. අද කාලේ එහෙම කියන්න බෑ. ඉතින් එකගේ කෑම වැවතුනේ දීඝ විවාහයේ ඔන්න එක අංගයක් විදියට. අද කාලේ සර්ටිෆිකේට් එක වෙන්නලවත් බෑනේ විශ්වාසනේ. බෑනේ. ඒකත් බින්න මේ විශ්වාස කරන බැරි අවස්ථාව කියනවා. ඉතින් මේ එකගේ කෑම තිබිලා තියෙන්නේ දීඝ විවාහයේ. බින්න විවාහයේ නෙමෙයි. එක කාන්තාවක් පිරිමින් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා කැන්දගෙන ඒම විවාහයේ එක ක්‍රමයක්ලු. ඔන්න එකගේ කෑම දෙන්නේ එක ඔප්ෂන් එකලු ඕක. මේ පිරිමි එක කුස උපන් සහෝදරයෝ වෙන්න ඕනද? අනිත් එක තමයි ඔවුන් සමගින් එක් අඹුවක් සහේටගෙන එකම නිවහනේ වාසය කරන්න ඕනද? ඔවුන් අතර අභ්‍යන්තර ගැටුම් පැවතියත් ඒවා බාහිර සමාජයට දෙන්න බැහැලු. එහෙම දෙන එකත් එච්චර හොඳ නෑලු. අපිටත් කියලා දෙන ගෙයි ගිනි පිටට දෙන්න එපා, පිටගිනි ගෙදරට ගන්න එපා කියලා. මේක මේ අර මුස්ලිම් අයගේ අනිත් පැත්ත වගේනේ. ඔව්. මේක වැඩේ කියන්නේ මුස්ලිම් අයගේ කතන් අපේ මුස්ලිම් අය ඒක ඒගොල්ලෝගේ ආගමික සම්බන්ධයක්. මේක අපේ සිංහල සංස්කෘතියේ තියෙන දෙයක්. ඉතින් මේ විවාහ චාරිත්‍ර ඉටු කරන මනාලියේ නිවසක් මනාලි උත්සවයක් පවත්තා චාරිත්‍රානුකූලව කැඳාගෙන ඉන්නේ වැඩිමල් සහෝදරයලු. දෙවෙනි සහෝදරයා ලස්සනයි, තුන්වෙනි සහෝදරයා උසයි. එහෙම බැහැලු. වැඩිමල් සහෝදරයා කැත වුණත්, කෙට්ටු වුණත්, පොඩි වුණත්, ඇස්පේ නැති වුණත් එකගේ කෑමක් සිදු වෙනවා නම් මනාලියව කැඳාගෙන එන්න ඕන වැඩිමහල් සහෝදරයලු.
ඉතින් මේ වැඩිහිටි ඥාතිනුත් මේ පිළිබඳ ඇගෙව්වේ නිකන් නිකන් පොඩි වියාංගේ නු මේකට හා හා කැමති කියලා. මොකද දන්නවද ඒකට හේතුම් ප්‍රධානම හේතුව රස. මේ දේපල බෙදී යන්නේ නැතුව තමන්ගේ પરම්පරාවල් වලම රඳවා ගන්න මේ තිබ්බ එක ක්‍රම උපායක් කියලා සමහර අය මේක කියනවා. ඒ වගේම පිරිමි දෙදෙනෙකුට ඒගොල්ලෝගේ પરම්පරාවේ දින ඉඩකඩම් බෙදී ගියාම ඒ ගෙදර එහෙම නැත්නම් කුටුම්බේ ආර්ථිකයේ බිඳී වැටෙනවලු. ඊට පස්සේ එහෙම නැත්නම් දෙදෙනාම එක පවුලක් එකතු වුණාම ඉඩකඩම් බෙදෙන්නේ නැහැලු. ආර්ථිකය ශක්තිමත් වෙනවලු. එක පිරිමියෙක් වෙනුවෙන් දෙන්නෙක් මහන්සිලා කුඹර වපුරනවලු. ඉතින් මෙන්න මේ කියන ඒවත් ඒගොල්ලෝ නිකන් අර මේ සාධාරණීකරණයට ලක් කරන විදිහට ඔප්ෂන් විදිහට දීලා තියෙන්න පුළුවන්. ඔය මොනවා වුණත් කියන්නේ කෙසේ වෙතත් සමාජයේ පිලිගත් මතයක් විදියට එහෙම නැත්නම් පිලිගත් සංස්කෘතික ආංගයක් විදියට එකගේ කෑම සෑහෙන කාලයක් අපේ ශ්‍රී ලංකාවේ යන්න පැවතිලා තියෙනවා. ඊට පස්සේ ආචාර ධර්ම පද්ධතියක් මේකට හැදලා තියෙනවා රස්. ඉතින් මෙම විවාහ ක්‍රමයේදී පවුලක වැඩිමහල් පිරිමි දරුවා ඥාති සමූහයක එකඟත්වයෙන් චාරිත්‍රානුකූලව කැඳාගෙන යන බිරිය බිරිඳ ලෙස සඳහා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් 6 දෙනෙකු දක්වා පිරිවර වෙනකන් අවසර දෙනවලු. ලේසි නෑ රොස්. බාල සහෝදරයන් 6 දෙනෙක් දක්වා මොකද්ද කියන්නේ අවසරේ හම්බෙනවලු. අපි කියන්නේ අඹුසැඹි සම්බන්ධතාව පවත්වන්න. එකම පවුලේ පිරිමි සහෝදරයත් 7 දෙනෙකුට එක පොදු බිරිඳක් සිටීම මෙම විවාහ ලක්ෂණ තිබ ප්‍රධානතම කාරණයක් කියලා ඔන්න සඳහන් වෙනවා. ඊට පස්සේ කියනවා පවුලේ පිරිමි සංඛ්‍යාව 7කට වැඩි නම් 8 වෙන්නාට වෙනත් බිරිඳක් කැඳවාගෙන ඒමට අවසර හිමි වෙනවලු. ඒ කාලේ එක පවුලක සාමාන්‍යයෙන් ඉතින් 10ක් 12ක් හිටියන ඊට ඒක හින්දා ඉතින් 8වන සමාජිකයට එයාට 8වන සමාජය හැම තැනම පස් වෙන කට්ටියට සාමාන්‍යයෙන් පළවෙනි සහෝදරගේ බිරිඳට හිමිකම් කියන්න බැරි වෙනවලු. මෙන්න මේක ටිකක් අපි ඔය මේ අපි ඉස්සෙල්ලා සඳහන් කරේ කතන්දර දෙක අපේ මේ බැද්දේ ගෙදර ටෙලි නාට්‍යයත් එකගේ සුකරිත් කියන්නේ කතාවේ දෙකේ මෙන්න මේක අපිට දැක ගන්න අවස්ථා හිමිනවා තැන්කීපේකින් එක සහිරක බිරිඳවුන් සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්සේ එල්ලා තබා වෙනත් සහෝදරයෙකු එතනට නොපෙන්නින ලෙස සංඥා කිරීම එක සංවේදී නෙමේ සංනිවේදන කාරණයක්ලු. මොකද රොස් ඕක දැන් හැමෝටම හැදෙන ප්‍රශ්නයක්. එක මනුස්ස ගෑනු කෙනා හැම නැත්නම් බිරිඳට සැමිය හද්ද හැමත එක ගෑනු කෙනාට මිනිස්සු හතක් කියලා නිකේ. ඉතින් මේක හරි ප්‍රශ්නයක්නේ. ඔන්න ඉතින් මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගත්තු ප්‍රශ්නේදී ඒ කියන්නේ මේ කට්ටිය බැඳම එන ප්‍රශ්නේදී ප්‍රශ්නේ විසඳගත්තු විදිය තමයි අමුඩු ක්‍රමය. ඊට පස්සේ ඒ ගෑනු කෙනාට හැම නැත්නම් මේ ගෙදරට එන බිරිඳට කියනවලු එකගේ රස්සා වෙනවා කියලා. හරිද? ඉතින් ඒකට තව නම් ඇතුල තියෙන මේ මම මොකද්ද එකගේ රස්සා වෙනව දෙන්නටම් බත් වෙලා දෙනවා. ඔයගේ පොඩි නම් පට බැඳෙනවලු. ඒ වගේම රොස්නේ තව එකක් තියෙනවා. සිය මවගේ ස්වාමි පුරුෂයන් හඳුන්වන්න ඒ ළමයි එක එක නම් පාවිච්චි. උදාහරණයක් විදියට ළමයාගේ තාත්තා අප්පච්චි කියනවලු. ළමයාගේ තාත්තගේ මල්ලි හැම නැත්තම් අම්මගේ දෙවෙනි හස්බන්ඩ් බාල අප්පච්චි කුඩා අප්පච්චි ලොකු අප්පච්චි මේ කියන විදියට නම් පට බැඳිලා හැම නැත්තම් මේ සමාජයට එක් වෙන්න එක රුකුලක් වෙලා තියෙනවලු. ඔය මේ එක ගේ කෑම ක්‍රමය. ඊළඟ අපි බලමු රොස් මේ මොනවද මේ ඉතිහාසයේ මොනවද මේ සම්බන්ධව තියෙන්නේ කියලා. දැන් කෝට්ටේ රාජධානි යුගයේදී එක ගේ කෑම විවාහ ක්‍රමය ගැන රාජාවලිය මෙන්න මෙහෙම එක තැනක තියෙනවා රොස්. මේ විජයබාහු රජ එකගේ කන අවදියට වැදූ කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් දෙන්නා එක දෝලියට පැමිණ උන්නයි දත යුතු. ඔන්නොම තියෙන කොහෙද කෝට්ටේ රාජධානිය ලියපු රාජාවලිය. ඉතින් 17 සියවසේ දෙවෙනි රාජසිංහ රජතුමන් සිරකරුවෙක් කියලා හිටපු රොබර්ට් නොක්සුත් මේ අපේ මේ රටේ ප්‍රධානම පුද්ගලයා වෙන රජුටත් සිටින එක භාර්යාවක් වුණත් මේ උඩරට කවර ස්ත්‍රීකඩුවත් පුරුෂයන් දෙදෙනෙකු එක විට මේ සරණ පවා ගත හැකි කියලා කියනවා. හැබැයි මතක තියාගන්න ඕන අපි මෙහෙම මේ රොබර්ට් නොක්ස් වගේ මේගොල්ලොන්ගේ පොත් කියවදි මතක තියාගන්න ඒ කෙනා හෝ ඒ ලියන කෙනා එයාගේ view එකෙන් එහෙම නැත්නම් එයාගේ දැක්මින් තමයි ලියන්නේ. ඉතින් අපි කියන්නේ ගොඩක් වෙලාවට කවුරුහරි පොතක් ලියනවා නම් ඒක චුට්ටක් පොඩ්ඩක් ඇලර්ට් එකෙන් කියවන්න කියලා. ඊපස් මේ අපි දැන් අන්තිමට දැන් චුට්ටක් කියන්නේ මේ එකගේ කෑම මේ තහනම් වෙච්ච එක. ජෝන් කැපර් කියන ඉංග්‍රීසි ලේඛකයා 1852 දී ලියපු ඕල් සිලෝන් පොතේ උඩරට බහුලව පැවති මේ බහුපුරුෂ විවාහය ඒ වන විට තහනම් කරලා තිබෙනවා කියලා ඔන්න ඔහු සඳහන් කරනවා.
ඊට පස්සේ මේ මෑතක් වෙනත් එක්ම මේ එකගේ කෑම සමහර ප්‍රදේශවල දකින්න තිබුණා කියලා රිසර්ච් ජර්නල් එකක තියෙනවා විශේෂයෙන් උඩරට හා සබරගමු එය පැවතුණා කියලා විශේෂයෙන් සඳහන් කරනකොට උඩරට හා සබරගමු වල අපි දන්නවා රටෙන් නැති වෙන බොහෝ සංස්කෘතික ලක්ෂණ සංස්කෘතිකාංග මේවා ඒගොල්ලෝ ඒ ඒ ප්‍රදේශවල තාමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා පවත ගන්නවා ඉතින් කවුරු හරි කියනවා නම් එකගේ කෑම එච්චර හොඳ දෙයක් නෙමෙයි මේක අපේ සංස්කෘතියට නරකයි අරකයි මේකයි කියලා කොහොම කිව්වත් අපිට පිළිගන්න වෙන එක දෙයක් මේක අපේ රටේ සංස්කෘතියේ සෑහෙන කාලයක් පැවතුණු දෙයක් ඉතින් සංස්කෘතිකාංගයක් ආරම්භ වෙන්න විවිධ හේතුන් ඇති සංස්කෘතිකාංගයක් පැවතෙන්න විවිධ හේතුන් ඇති ඒ වගේම සංස්කෘතිකාංගයක් නැති වෙන්න වෙනමකුත් නෙමෙයි තියෙන්නේ නීතිමය හේතු ඉතින් මේ මොකද ඔය සංස්කෘතිකාංගය නැති වෙන ප්‍රධාන හේතු නීතිමය හේතු නැත්තම් ඕක නීතිමය හේතුවක් නෙමෙයි නේද අදලා යසාගේට සෝක් එකට තියෙනවා මේ ඇත්තම බ්‍රොස් මේ දැන් මේ මෙහෙම කියලා මේ අහන් ඉන්න කට්ටිය ට්‍රයි කරයි දැන් මේ වැඩේ ආයේ කියන්නේ ඉතින් කොහොම වෙතත් කවුරු කවුරුත් කැමති නම් නීති හැදුනට අපිට ප්‍රශ්නයක් නැහැ නීති හදන එක අපේ කාරණයක් නෙවෙයි ව්‍යස්තතාවය කියන්නේ ව්‍යස්තතාවයකට පත් කරන්නේ අපි ඉතින් අපි හෙටත් එන්නම් හෙටත් එන්නවා අනිවාර්යෙන් එනවා ඩෙෆිනිට්ලි එහෙනම් මේ වල අපි ගියා බොල්ල අපි ගියා ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක හිටියට අපි හෙටත් එනවා අපි අපි ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න නිය ඕනේ ඕනේ ඒක තමයි ඉතින් මම රොස් මම නිපුන් අපි ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා